මේ වාර්තාවේ නෑමතුමා දැන් අපේ මේ ක්‍රීඩාව දූෂණය වෙන්න ප්‍රධානම හේතුව නාමමාත්‍රික ක්‍රීඩා සමාජ පේපර් ක්ලබ්ස්. එතකොට පළාත් දිස්ත්‍රික් මට්ටමේ කෑල්ල මේ කමිටු වාර්තාව තුළ නැහැ. ඒ නිසා තමයි මේක ඇතුළත් වෙන්න වෙනවා, නැත්තම් මොන මොන පණක් ගෙනාවත් මේක ගොඩ දාන්න බැරි වෙන නිසා. හොඳයි, ඒකත් ඇතුළත් කළා. උවමනාව ඇමතිවරයා විදියට උපරිම තියෙනවා ඇමතුමා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න වෙනවා. ඉතින් කැබිනට් මණ්ඩලයේ සහයෝගය මම අපේක්ෂා කරනවා. ඒ සහයෝගය අධිකරණ ඇමතුමාගෙන් නිරන්තරයෙන් අපිට ලැබෙනවා. බාධා තියෙනවා, බාධා තියෙනවා. මේ අදටත් වෙලාවකට ජනාධිපතිතුමා මං අතරත් ප්‍රශ්න ඇති කරන තරම් ආණ්ඩුව ඇතුළෙම යමහර පිරිස් ඉන්නවා. ඇත්ත කියන්න එපැයි. සමහරු මේ ක්‍රීඩා ඇමතිකමට කෙලහලන්නේ පිස්සු බල්ල කෙලහලනවට වැඩිය අසීමිතව. මොකද මේ ක්‍රීඩා සමහර ක්‍රීඩා සංගම් වල තියෙන සල්ලි, මේ සල්ලි වලට පුළුවන් තරම් ගන්න. මේක තමයි යථාර්ථය. අනික දැන් කිව්වා මේ දේශපාලනික බලපෑ කිසිම දේශ, මොකද මමත් ව්‍යාපාරයක් කරපු කෙනෙක්, මම දන්නවා මේවා යන්න ඕන විදිය ස්වාධීනත්වයට කොච්චරක. මම කැමතිනේ මගේ ස්වාධීනත්වයට. ක්‍රීඩා ඇමතිවරයා විදියට මට ඇඟිලි ගහනවට මම අකමැති. මම වැරදි කරනවා නම් ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒ ස්වාධීනත්වයේ මම ගරු කරනවා ක්‍රීඩා සංගම් වලට ඒ විදියටම තිබිය යුතුයි කියලා. හැබැයි කරාටි සංගමේ විගණකාධිපතිවරයා දීලා තියෙනවා නම් විගණන වාර්තාව දූෂණ රසක් කළා තියෙනවා, විසුරුවා හරින්න නිර්දේශ කරනවායි කියලා මම මොකද කරන්නේ? ඒක නිසායි විසුරුවා හරින්න උනේ. ඒ වගේ දැන් ඒ කියන්නේ කරාටි එක ගත්තොත් දිගින් දිගටම හොරකම්. එනිසා මේවට සමහර වෙලාවට පහුගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියපුවාම ෆයිල් එක හැංගෙනවා. සල්ලි. ඒක තමයි ඇත්ත කතාව. එනිසා මේවා වෙනස් කරන්න ඔබතුමාලාගේ සහයෝගයත් ඉල්ලනවා. මේක පාර්ලිමේන්තුවට එන කැබිනට් මණ්ඩලයේ එකඟතාවය ඕන. ඉතින් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මේ හදපු එකක්වත් අමතුමා යට ගහන්න හදපුවා නෙමෙයි. ඒක නිසා තමයි ඔය T20 ඕස්ට්‍රේලියානු සංචාරයේ කුසලා සරෝජනී වාර්තාවත් මම යට ගැහුවේ නැහැ. විගණකාධිපති දක්වා සහ නීතිපතිතුමා දක්වා ගෙනිච්චේ. ස්තුතියි මිලකට්. ඔව් ග්‍රීල් මතුමා. තුමා ඒ අවශ්‍ය වෙනස්කම් කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉතාමත් ඉක්මනින්. අපි ඡන්දය දෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කරන්න. අපි ඡන්දය දෙනවා. ඒක වෙන ඒ you do the relevant amendments and bring it to parliament. We will vote. ස්තුතියි ඊළඟට ගරු වරුන්දික ෆනාන්ඩෝ මහත්මයා විනාඩි 10 කාලයක් තියෙනවා.